මේ ඉලක්කය කොහොමද සම්පූර්ණ කරගන්නේ? නිකාම ඔහේ අපේ රැස්වීම තියලා ප්‍රචාරය කරලා අපිට එයි කියලා බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් අපි හරියට සංවිධානය කරලා ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නවද කියලා හිතන්නවද? අපි යෝජනා කරනවා මේකට ක්‍රමවේදයක් ඒක අනුගමනය කරන්න කියලායි අපි ඉල්ලන්නේ. මොකක්ද අපි කියන යෝජනාව? අපි කියන යෝජනාව තමයි අපි ජනපෞර මෙහෙයුම් කමිටුවක් හදුවනේ සිය දෙනාගේ. මේ සිය දෙනාගේ මෙහෙයුම් කමිටුව කොටස් 6කට බෙදන්න. අපි ඡන්දපත බෙදුවනේ කොටස් 6කට. ඒ විදිහටම කොටස් 6කට මේ අපේ සිය දෙනා බෙදන්න. ගෲප් 6ක් හදන්න. මොකද මේ ගෲප් 6 ආයිත් මං කියන්නම් ඒ ගෲප් 6 තමයි SKP, පොහොට්ටු, JVP, UNP, මැදිස්ත ඊළඟ අලුත් ඡන්දදායකයෝ. මෙන්න මේ ගෲප් 6ට ආයිත් වතාවක් අපේ ජනපෞර මෙහෙයුම් කමිටුව බෙදන්න. බෙදලා ඊළඟට අපි ඉලක්ක කරන්න ඕන අර බාරගත්ත ගෲප් එකේ කට්ටිය. අපි නෝ කොහොට්ටු ගෲප් එක. SLPP ගෲප් එක. SLPP ගෲප් එකේ මූලික වගකීම තමයි තමන්ගේ ඡන්දපොළ ඇතුලේ ඉන්න කොහොට්ටු ඡන්දදායක පවුල් වලින් කීපයක් කරේ අපි හරවා ගන්න ව්‍යාපාරය. අපි ඉල්ලන්නේ අනිත් අයත් එහෙමයි. JVP ඉන්නෝ නම් JVP පවුලක් දෙකක් අපේ පැත්තට ගන්න එක. ඒ වගේම UNP අයට කතා කරන්න වෙනවා. UNP ඡන්දදායක විශාල පිරිසක් ඉන්න මේ වෙනකොට ඇත්තටම අපේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඇද ගන්න තිබෙනවා. අනිත් අයත් එහෙමයි. ඉතින් මේ ඩයලොග් එක නැත්තම් මේ සාකච්ඡාව නිරන්තරයෙන් යන වැඩපිළිවෙලක් තියෙනවා. අපි එක පවුලක් මේ සතියේ නැත්තම් පවුල් දෙකක් තුනක් මේ සතිය අපි කතා කරනවා. පළවෙනි වතාවට මේක සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි අපි පටන් ගන්න මේ වැඩේ. පටන් ගන්න අපි සතියෙන් සතිය පැය භාගයක් අපේ ඡන්දපොළ ඇතුලේ තිබෙන මෙන්න මේ අපිට නොමැති ඡන්දදායකයන්ගේ ගොඩ අපේ කර ගැනීම සඳහා උත්සාහය තමුන්වහන්සේලා පැය භාගයක් සතියකට වැය කරලා කරන්න. මං කිව්වා ප්‍රතිඵලදායකයි කියලා. තමුන්වහන්සේ දන්නවනේ ජනාධිපතිවරණය ඊළඟ එක දිනන්න නම් සජිත් ප්‍රේමදාස මහත්මයා ලක්ෂ 75ක් ගන්නම ඕනේ. ලක්ෂ 75ක් ගන්න ඕනේ. අයි මම මේ කියන්නේ. නිකන් කඩරාවට කියන කතාවක් නෙමෙයි. මම කියන්නේ ඉතිහාසයේ ජනාධිපතිවරණවල පාවිච්චි වෙලා තියෙන ඡන්ද ප්‍රතිශතයත් එක්ක මේ ඉලක්කය තමයි 2024 අපිට තිබෙන්නේ. ඇයි 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලක්ෂ 62ක් ගත්තා. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලක්ෂ 69ක් ගත්තා. ඒ කියන්නේ වැඩි වෙන ඡන්දත් එක්ක වැඩි වෙන ප්‍රතිශතයේ ඉහළට යනවා. ඊළඟ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ලක්ෂ 75කට එහා ඡන්ද ප්‍රමාණයකට සජිත් ප්‍රේමදාස මහත්මයා යන්න වෙනවා. කොහොමද මේක සම්පූර්ණ කරගන්නේ? අපි ඡන්ද මධ්‍යස්ථාන 12000කින් අඩු ගානේ 180ක් 90ක් දිනන්නම ඕනේ. 180ක් දිනුවා කියලා කියමු. උදාහරණයකට 180ක් ජයග්‍රහණය කෙරුවත් ඡන්දපොළවල් 10000යි. ඡන්දපොළවල් 10000යි. අපි කොච්චර ඡන්ද ගන්න ඕන කියලා හිතනවද? අඩු ගානේ මේ ජයග්‍රහණය කරන ඡන්දපොළවල් 10000න් 151ක් ඡන්ද ගන්න ඕනේ අපි. බහුතරය හැටියට එන්න. එහෙම නැත්තම් අපි නිකන් අර මං ඡන්ද මැදිස්ත්‍රාණෙ බෙදලා කියනවා වගේ මේ ගානක් කියන්නේ මේක නෙවෙයි හරිම ගාන. නමුත් එහෙම නැත්තම් අපි ඡන්ද මැදිස්ත්‍රාණ 10000න් හැම ඡන්ද මැදිස්ත්‍රාණයකින්ම ඡන්ද 750ක් ඉලක්ක කරලා ලකුණු කරලා පෙර සූදානම් කරලා ඡන්ද 750 ගානේ හැම ඡන්ද මැදිස්ත්‍රාණයකින්ම සජිත් ප්‍රේමදාස මහත්මයාට ප්‍රකාශ වෙන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. පෙන් ආරාධනාවක් එනකන් හුඟක් අපේ පොහොට්ටුවේ කණ්ඩායම අනිත් පක්ෂවල බලාගෙන ඉන්නවා. මං ගිය හුඟක් ආසනවල කියවුණු කතාවක් තමයි පොහොට්ටුවේ අය කතා කරලා අඬ ගහගෙන ඇවිල්ලා මේ රැස්වීම වල වාඩි කරවලා තියෙනවා. ආරාධනා කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒක කියලා බලාගෙන ඉන්න එපා. අඬ ගහන්න ඕනේ. පොඩි උද්දච්චකමකුත් තියෙනවානේ. අපිට අඬ ගැහුවොත් තමයි එන්නේ. දැන් මං සේනදිසනාගේ මැත්තමා මෙතන ඉන්නවානේ. ඒකම නිකම්ම ආව නෙවෙයිනේ. ලක්ෂ්මන් කිරියල මැත්තමා විපලරන්සික මැත්තමා ඉදට ආරාධනා කරලා එන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වහම ඊටම හිතේ කොච්චර ප්‍රශ්න තිබුණත් ඒකත් එක්ක තමයි ඇදලා එන්නේ. නැත්තම් කලකිරුණා කියලාම අපිත් එක්ක එන්නේ නැහැ. ලංකාවේ හැම තැනම සජිත් ප්‍රේමදාස මැත්තමා යන හැම රැස්වීමක්ම පිරිලා ඉතිරිලා සාර්ථකයි. අපිට පෙන්න උතුරේ දෙමළායගේ ඡන්ද අපිට එන්නේ. දෙමළ අවෝදයක් තිබුණා අපිට. නැගෙනහිර මුස්ලිම් අයගේ ඡන්ද බහුතරය එන්නේ අපිට. වතුකරේ අයගේ ඡන්ද ටික අපිට එන්නේ. එතකොට අපිට පේනවා මේ අනුව අපි පරදින්න බෑ කියලා. හැබැයි මොකද උනේ?
අපිට වැරදිච්ච තර තමයි බිම හරියට වැඩ කරන තත්ත්වෙ පිළිබඳ අපට ආභෝධයක් තිබුණේ නැහැ. දැන් මේ අපේ එක එක්කනා එහාට මෙහාට යනවා කියලා හැමෝම අහන අරු යනවද බෝ යනවද කියලා. අපිට හරි ඉස්සරද? මම එකක් කියන්නම්. ඇයි ඔය කියන මිනිස්සු ආණ්ඩුවට එකතු වෙනව නම් කවුරුරි එකතු වෙන්නේ? දැන් අනුරාධපුරේ පැත්තේ හාදේ ගිහිලා ලොකු කයිවාරු ගහනවනේ දැන්. මිනිහා ඡන්දිමුත් පරාදයි. මම නම් ඔය හරක් වැඩ කරන මිනිසුන්ට උත්තර දෙන්න කැමතිවත් නැහැ. හැබැයි මොකටද මේ යන්නේ? තනතුරු බලාගෙන. වෙන මොකටවත් නෙවෙයි. ආණ්ඩුකාරකම් බලාගන්න කියන කට්ටියක් කට අයාගෙන බලාගෙන හිටියා. දුන්න ආණ්ඩුකාරකම්. දැන් ඒ ආණ්ඩුකාරකම් තුනක් ප්‍රකාශ දුන්නනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාට දුන්නේ කියලා බලන්න ආපහුරන. එක UNP කාර්යකර නැහැ. එක UNP කාර්යකර නැහැ. ඒ UNP ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ පොඩක් නලියනවනේ සමහර අය රනිල් ආව දැන් මාරයි කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? බලන්න ලක්ෂ්මණ යාපා අබේවර්ධන. කවුද ලක්ෂ්මණ යාපා අබේවර්ධන? පොහොට්ටුවේ හිටපු ඇමතිවරේ. ඒත් එක්කම අපේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්තයාගේ ඥාති සහෝදරය. අනිත් පැත්තේ බැසිල් රාජපක්ෂගේ ගෝලයා. බැසිල් තමයි නිර්දේශේ. එතකොට බැසිල් කියන හැටියට තමයි පත්වීම දීලා තියෙන්නේ. අර චාල්ස් මැතිනේ බලන්න මම එතන ගැන මුකුත් වැඩි කතා කරන්න කැමති නෑ. මැතිවරණ කොමිසමේ සමාජික කවුද මැතිවරණ කොමිසමේ සමාජික හැටියට පත් කරේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. පෞගේ කාලේ මැතිවරණ කොමිසම අක්‍රිය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා එයාට අස්වැන්න කියලා. එයා අස්වුණා පටගාලා අස්වුණා. දැන් මේ ගෝඨාභය පත් කරපු මැතිවරණ කොමිසමේ සමාජිකාව රනිල් වික්‍රමසිංහ මහත්තයා උතුරේ ආණ්ඩුකාරය කරනවා. කවුද එයා? UNP කාර්යය. අනිත් පැත්තෙන් බලන්න අර නැගෙනහිර දාපු සෙන්දිල් තොණ්ඩමන්. සෙන්දිල් තොණ්ඩමන් ගත්තාම කවදාකවත් අපේ පැත්තට උදව් කරපු කෙනෙක් නෙවෙයි. දැන් ওই කැබිනට් මණ්ඩලයේ ඉන්න පොඩි තොණ්ඩමන්ගේ ඥාති සහෝදරයෙක්. එතකොට ඒ තොණ්ඩමන් පොහොට්ටුවේ ආරම්භක දවස් ඉඳලා හිටපු කෙනෙක්. එයා තමයි පත් කළේ. දැන් මේ ඔක්කොම නිර්දේශිතක බැසිල්ගේ. රනිල්ගේ නෙමෙයි. අර අපේ අයියලා ගිහලා කට අයාගෙන බලන් හිටියත් ආණ්ඩුකාරකම් කියකිය. මොකක්වත් උනේ නැහැ. බංකොලොත් කරපු කණ්ඩායම රකින්න යන කණ්ඩායම. පොහොට්ටුව රකින්න යන්නේ මේ යන්නේ පොහොට්ටුව රකින්න. ආ දෙකක් නැහැ. ආ එකට නිදහස කරන මොකුත් කියන්න වැඩක් නැහැ. මොකද මේ අසාර්ථක බංකොලොත් කරපු පොහොට්ටුවේ ඇමති මණ්ඩලේ රකින්නයි මේගොල්ලෝ යන්නේ. රට රකින්න නෙමෙයි. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.